කිරීම සඳහා ක්‍රිෂාන් පිටිකරුවා එහාන්තේ වමතෙන් පන්දුවට පහර දෙන පිටිකරුවා ක්‍රිෂාන් සූදානම් ප්‍රථම පන්දුව පිළිගැනීම සඳහා ආරම්භක වේග පන්දු යවන්න අචින්තක මෙන්න සූදානම් ක්‍රිෂාන් ප්‍රථම පන්දුව පිළිගැනීම සඳහා පාරකැල්ල කරනවා පන්දුවත් පිටත් දෙකම එකම අන්තයට ඇදී යන විට එක ලකුණක් අත්පත් කරගන්නවා ඒ ප්‍රථම ලකුණ හිමි කරගන්නේ ක්‍රිෂාන්ගේ මේ තරගේ ජය ගන්නා කණ්ඩායම සමනල ක්‍රීඩකයන් සමග තරග වැදිය යුතුයි 2019 කෑගල්ල ප්‍රීමියර් ලීග් තරග මාලාවේ අවසන් මහා තරගයත් තුළ වෙහෙට්ටි මුල්ල විද්‍යාල ක්‍රීඩාපිටි පන්දු යවන ආකාරයක් දක්නට ලැබෙනවා රයිට් අප් රවුන්ඩ් ද විකට් අන්තයෙන් ක්‍රීඩාකාරාන්තයේ සිට සූදානම් වමත් පිටිකරුවාට එරෙහිව මිලක පන්දු යොමු කිරීම සඳහා පාරක් එල්ල කරනවා අයලින්ම ලකුණු 6ක් හිමි කරගන්නවා සාර්ථක පන්දු පහරක් එල්ල කරනවා මේ වමත් පිටිකරුවා එවර තිලින ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩාපිටියේ එම ලකුණු 6ක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා දැන් ගිහිලා දැක්වෙනවා නැවතත් දිව යනවා පන්දු යෙම සඳහා කැටි පන්දුවක් ඉවර හරවා පහරකට උත්සාහය තිලින නමුත් සාර්ථක නැහැ බන්දු ඇදී යනවා කල්ලු රකින්න ක්‍රීඩකයා අතට ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව මවනල්ල කැන්ඩියන්ස් කණ්ඩායම ඉබට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි ප්‍රථම පන්දුව ඕරේ නිමාවට පත්වන විට හරවා පහරක් එල්ල කරනවා බන්දු ඇදී යනවා ඩීප් ෆයිල් එක කලාපයට එක ලකුණයි දෙවන ලකුණට අවකාශයක් නැහැ සාර්ථකව පන්දුව ලබා ගන්නවා ඉවර එන්න සූදානම් ඉසුරු මදු සංක දිව යනවා පන්දුවේ සදා පායන දෙස්සට යොමු වන පන්දුව ඒක ලකුණක් අත්පත් කර ගන්නවා ඉසුරු පන්දුව රැක ගන්න අතරතුර එකතු වන්නේ නවවන ලකුණ මුළු ලකුණු සංඛ්‍යාවට වේගය ගමන් කරන විලාසය තරමත් තේරුම් ගැනීමට අපහසුයි පිටිකරුවන්ට පාරක් එල කරනවා රමණීය පාරක් ඩීප් මිඩ්විකට් කලාපේ ලකුණු 6ක් හිමි කර ගන්නවා එවර වේගවත් පහරකට යොමු වුණේ එවර ක්‍රිෂාන් ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩාපිටියේ සුරමතු සංක සූදානම් මීළඟ පන්දු යොමු කිරීම සඳහා පාරක් එල්ල කරනවා ඕන් ඩ්‍රයිව් පාරක් එක ලකුණක් අත්පත් කර ගන්නවා දෙවන ලකුණත් ලබාගෙන අවසානයි මේ වෙන විට තුන්වන ලකුණටත් ඉඩකඩ තිබෙනවා දෙවර නැහැ කඩුල්ල පිට දබන වයවරිතා වේගය වෙන සූදානම් ක්‍රිෂාන් තමගේ සීමාවේ සිට චින්තකට එරෙහිවයි ක්‍රියාත්මක වන්නේ දකුණත් පිටිකරුවා ලකුණු 18ක් ඉලක්කයේ තරගේ ජය ගැනීම සඳහා හොඳ පන්දුවක් තාවත් හොඳ පන්දුවක් මැනවින් පන්දුව රැක ගන්නවා කඩුල්ල පිටුපස කල්ලු රකින්න ක්‍රීඩකයා කඩුල්ලට ඉහළින් පන්දුව ඇදී යන විට ලකුණගේ ආරම්භ කිරීම සඳහා දිහිතව තුනේ පොයින්ට් සිස්ටම් හරහා තරග මාලාව සජීව ලබා දෙන විට සිරස මාධ්‍ය ජාලය අප සමග සම්බන්ධ වුණා මේ මොහොතකට පෙර සිරස ස්පෝර්ට්ස් හරහා මේ තරග මාලාවේ අවසන් තරග කීපය සජීවීව ලබා දීම සඳහා ඔහුරුත් ද යහුසුලුව ක්‍රියාත්මක වන විට දැඩි වර්ෂාවක් පැවතුණත් ක්‍රීඩා පිටියට ඒ වයිට් පන්දුවක් ඇටියර බෙන විනිසුරු සටහන දිව යනවා පන්දුවේ සදා ප්‍රධාන විනිසුරුවරයා පස්සු කරමින් යොමු කරන පන්දුවට හොඳ පන්දුවක් කල්ලු රකින ක්‍රීඩකයා අතහැරියා පන්දුවේ අතරතුර ලකුණයි දෙවන ලකුණත් ලබා ගැනීමට උත්සාහය තිබෙනවා දෙවන ලකුණ අනවශ්‍ය පන්දු යොමු කිරීමක් තුන්වන ලකුණත් ලැබෙනවා ක්‍රීඩාපිටියේ රැක ගැනීමට අවකාශයක් නැහැ ඉවර හතරවන ලකුණට අවකාශයක් ලබා දෙන්නේ නැහැ කෙසේ නමුත් අනවශ්‍ය ලකුණු දෙකක් ලබා දුන්නා ඉවර සිට මීළඟ පන්දුව යොමු කිරීම සඳහා දකුණ තින් පන්දුවට පහර දෙන පිට පාරක් එල්ල කරනවා ඉහළින්ම පන්දුව ඇදී යනවා උඩ පන්දුවක් හැටියට අවකාශයක් නැහැ රැක ගැනීමට ලකුණු දෙකයි පන්දු යවන්නාගේ අන්තය නිරාවරණය කර තිබෙන්නේ වර කඩුල්ල රැක ගැනීම අවකාශයක් නැහැ කඩුල්ල පිට දබා ගැනීමට වෙන ක්‍රිෂාන් දිව යනවා පන්දු යයිම සඳහා පාරක් එල්ල කරනවා පන්දුව ඇදී යනවා ඉවර මිඩෝන් කලාපේට එක ලකුණයි දෙවන ලකුණට ඉඩකඩ තිබෙනවා දෙවන ලකුණ චින්තක අවකාශයක් නැහැ වාස්තරවන්තයි මේ පිටිකරුවා දෙවරක්ම සිදුරාවුට දුවද්දී දැවී යාමකට අවකාශ නමුත් වාස්තරවන්තයි මේ අවසන් පූර්ව තරගයේ ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩාපිටියේ දිව යනවා පන්දුවයි සදා
ඉදිරියට පැමිණ පහරක් එල්ල කරනවා. ආයක ලකුණක් අත්පත් කිරීමේ අවකාශ තිබෙනවා. දෙවන ලකුණ ඉඩකඩක් ලබා දෙන්නේ නැහැ. දැන් පන්දු තුනක් තුල ලකුණු 10ක් අවශ්‍යයි. මේ තරගයේ ජයග්‍රහණය සඳහා මෙන්න නැවතත් දිව යනවා පන්දු වේීම සඳහා. ද පන්දුවක් පිටේ නැස්සලේ නැදී යන පන්දුව පිටේ නැස්සලේ නැදී යන පන්දුව කල්ලු රකින්න ක්‍රීඩකයා අතට පන්දු දෙකක් තුල ලකුණු 10ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය සඳහා. කෑගල්ල කැන්ඩියන්ස් කණ්ඩායම කෑගල්ල යුනයිටඩ් කණ්ඩායමට කැන්ඩියන්ස් කණ්ඩායම විදි නැවත සූදානම්. තීරණාත්මක පන්දුවක් යොමු කිරීම සඳහා රයිනා මොහොමද විකට් අන්තයෙන් දිව යනවා පන්දුව එවර. පාරක් එල්ල කරනවා ඉහළින්ම රමණීය පාරක් ලකුණු 6 නවතනවා එවර. සියලුම බලාපොරොත්තු බිඳ වැටෙන ආකාරයක් දක්නට ලැබෙනවා එවර. අපුරු පාරක් එල්ල කරේ කව පොයින්ට් කලාපයෙන් පන්දු පහර නියත ලකුණු 6ක් කපා හැරියා එවර. දක්ෂ පන්දු රැකීමක් ප්‍රශංසනාත්මක පන්දු රැකීමක් එවර ප්‍රදර්ශනය කරනවා. මෙහතරේ සීමාව ආසන්නයේ ඩීපෙස්ටාකව කලාපේ පන්දු රකින්න එල්ල වුණා නම් නියත වශයෙන්ම පන්දු පහර වැඩි වාසියක් වෙනවා කෑගල්ල යුනයිටඩ් කණ්ඩායමට. නමුත් අවස්ථාවන්තයි ඉවර. පන්දු එකක් තුල ලකුණු 8ක් අවශ්‍යයි. පන්දු එකයි ලකුණු 8යි. මෙන්න මෙතන තබා තියෙන එකම ගැටලුව වයිට් පන්දු සහ නිපන්දු වල වාසිය අවාසිය කණ්ඩායම් දෙකට හිමි වෙන මොහොතක්. මේ පන්දු යවන්න නිසිර ඉරියව්වකට පන්දුවක් යොමු කරොත් බොහෝ දුරට අවකාශ ලැබේවි. අවසන් මහතරගය තුලට ගමන් කිරීමට මාවනල්ල කැන්ඩියන්ස් කණ්ඩායමට දිව්‍යනවා පන්දුවම සඳහා පාරක් එල්ල කරනවා ඉහළින්ම පන්දු පහර. එවර උඩ පන්දුවක් රැක ගන්නවා සමගම කෑගල්ල මාවනල්ල කැන්ඩියන්ස් කණ්ඩායමේ නායකයන් ක්‍රීඩාගාරයේ අසලට